ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම් පුවත් ඔබට K19 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම සුපුන් භාග්‍ය වීරකෝන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් සිටිනම් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට ඇති බව අධිකරණය පෙන්වා දෙයි වසර 10ක් තුල මහින්ද මොණරාගලට නොදුන් පහසුකම් ජනතාව වෙනුවෙන් වැඩ කරපු ජනාධිපතිවරයෙක් නම් හා දිස්ත්‍රික්කයේ ටොයිලට් 25000ක් නැති ගෙවල් තියෙනවා විශේෂ අධිකරණයට හා මූල්‍ය අපරාධ කොට්ටාෂයට විශේෂ ආරක්ෂාවක් ඒකාබද්ධ විපක්ෂයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නිරතවන්නේ නම් ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත යුතු බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවධාරණය කළා ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂකින් ජනාධිපති මන්දිරයේ වැටලීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය සඳහන් කළා. එවැනි තත්වයකදී අධිකරණ නියෝග අයදීම අනවශ්‍ය බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නිරත වීම දඬන නීති සංග්‍රහය යටතේ බරපතල වරදක්. එවැනි අවස්ථාවක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතිනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකින් පාර්ලිමේන්තුව ඇතුළු ස්ථාන කිහිපයක් වටලන බවට ප්‍රකාශ කළා. ඔවුන්ගේ විරෝධතාව නිසා මහජන පීඩාවක් සිදු විය හැකියි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා. ඒ නිසා මහජන පීඩාව වැළැක්වීමට නියෝගයක් ලබා ගැනීමටයි පොලිසිය අපේක්ෂා කළේ. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නිරත වන බවට තොරතුරු ලැබී ඇත්නම් විරෝධතාව වැළැක්වීමේ නියෝගයක් ලබා ගැනීම අනවශ්‍ය බවයි. ඒ අනුව පොලිසිය ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා. එහෙත් සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා. පොලිසිය අධිකරණයට ගොනු කළ වී වාර්තාවේ වග උත්තරකරුවන් 11 දෙනෙකුගේ නම් සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විමල් වීරවංශ හා වාසුදේව නානායකරණ මහතුරුන්ගේ නම්ද ඊට ඇතුළත්. පසුගිය රජ මෙන් නොව වත්මන් රජ කිසිදු සාමකාමී උද්ඝෝෂණයක් සඳහා බාධා නොකරන බව රජ අවධාරණය කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සංවිධානය කරන විරෝධතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔහු කියා සිටියේ විරෝධතාවක් සංවිධානය කර විශාල පිරිසක් සමග කොළඹ නගරයේ රාත්‍රියක් ගත කරන බවයි. මෙම විරෝධතාව හොරුන්ගේ රස්තියාදුව ලෙසයි ඇතම් සමාජ මාධ්‍ය හඳුන්වා තිබුණේ. හොරා කෑමේ අරමුණෙන් රැයක් දවාලක් නොමැතිව රස්තියාදු ගසන මෙවැනි නඩයන්ගේ නාඩගම් හඳුන්වා දීම සඳහා එය ප්‍රමාණවත්. මේ හරහා රාජපක්ෂවරුන්ගේ බලපොරෙහි තවත් පැතිකඩක් පැහැදිලි වෙනවා. ඒ රටේ නායකත්වයට තබා සෙල්ලම් පිටියක නායකත්වයටවත් නුසුදුසු නාමල් රාජපක්ෂ මේ උද්ඝෝෂණේ නායකයෙකු වීමට උත්සාහ කරන ආකාරයයි. එසේ නොමැතිව රාජපක්ෂවරුන් උද්ඝෝෂණ සම්බන්ධව හොඳින් දැන සිටියේ ඒවා සංවිධාන කිරීම ගැන නොව මැඩ පැවැත්වීම ගැනයි. බීමට වතුර පොදක් ඉල්ලා රතුපසල ජනතාව කළ උද්ඝෝෂණයට රාජපක්ෂවරුන් උත්තර දුන්නේ වෙඩි උණ්ඩයෙන්. සාධාරණ ඉල්ලීම් කළ කටුනායක රොෂේන් හලාවත දීවරේක වන ඇන්ටනියාදී අහිංසක මිනිසුන් මරා දමමින් සාමකාමී උද්ඝෝෂණ මිලේච්ඡ ආකාරයෙන් මර්ධනය කළ මෙම හොරුන් දැන් කියන්නේ ඔවුන්ගේ රස්තියාදුකාර උද්ඝෝෂණයට ආණ්ඩුව බාධා කළොත් බලාගත හැකි බවයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පුංචි උද්ඝෝෂණයක් පවා නිර්දය ලෙස මර්ධනය කළ රාජපක්ෂ නඩය මෙවැනි දේ පවසන්නේ සිහිබුද්ධියෙන් දැයි සිතා බැලීම රටේ ජනතාව සතුයි. කෙසේ වෙතත් විරෝධතාවට එක්වන බීමත් පිරිස් රාජ්‍ය දේපළවලට හානි සිදු කළහොත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව පියවර ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇති. හිංසාකාරී පාලනයක් ඉවත් කර ලාංකික ජනතාව ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යලි උදුරා ගනිමින් තම තමන්ගේ බඩවඩා ගැනීමේ කුමන්ත්‍රණයක් මෙවැනි උද්ඝෝෂණ තුළින් ක්‍රියාත්මක වුවද රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයට බොහොම ලොකු හයියක් තියෙනවා නමුත් කිසිදු උපක්‍රමයක් නැහැ. උපක්‍රම ශීලීව කටයුතු කිරීමේ මෙලෝ හැඟීමක් දැනීමක් නැති නිසා ඒ අර තියෙන හයිය ඒ බලය ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට බැලුවා තියෙනවා. දැන් ඒකාබද්ධ විපක්ෂය කියනවා ආණ්ඩුව වටලනවා පාර්ලිමේන්තුව වටලනවා කොහොම කල්තු කියලා කරන්න දෙයිද? එහෙම කිව්වොත් ඒකට වැට බඳිනවමයි. ඒක අපි කිව්වට ඒක පිළිගන්න ලෑස්ති නැහැ මොකද අපිට මේ ආචාර්ය මහාචාර්ය උපාධි නැහැ. පිළිගන්නේ ඒගොල්ලන්ගේ හතුරන් කියන දේවා. අනේ මේ කලබල වෙන්න ඕනේ නැ ඡන්ද එනකන් ඉන්න දෙයනේ. දැන් පොයේ ගාන කිටියනේ තව පොයේ කීපයක් ඉන්න ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දේ තියෙනවා ඌවයින් මේ ගම්පෙරළියවත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවත් අපේ රැකියා දෙන වැඩ පිළිවෙලවත් නවත්තන්න එතුමාට තියා එතුමාගේ මං හිතන අම්මා අප්පා මුත්තාවත් මං හිතනවා ඒ
නවත්තන්න කාටවත් පුළුවන් කමන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් සැලසුම් කරලා තියෙන නාමල පිපෙනකන් කල් ගන්න මොකද නාමලට අද හිට පිපෙන්න බෑ අපි පැහැදිලිවම පොලිසියටත් කියලා දෙනවා මේගොල්ලෝ මොන විදිහට ප්‍රකෝපකාරී විදිහට හැසිරුණත් කටයුතු කිරීමේදී බොහොම සංයමයෙන් වැඩ කරන්න කියලා ඒගොල්ලන්ගේ අරමුණ තමයි දෙක තුනක් මරා ගන්න එක මේ අධිකරණ පද්ධතිය එන්න එන්න තද වේගෙන යනකොට අර කකුලුව හැලිය රත් වෙනකොට දඟලනවා වගේ දැන් මේගොල්ලෝ දන්නවා හැලිය රත් වෙනවා කියලා විශේෂ අධිකරණේ ක්‍රියාත්මකයි ඉරණම වලක්ව ගන්න තමයි ජනතාව පලිහක් කරගෙන ඉක්මනින් බලය දැහැගැනීමේ අරමුණක් වෙනුවෙන් කටයුතු මේ වෙලාව අඬ පෙරලන්න බෑ ඒවා හීන සාමාන්‍යයෙන් පැවැත්වෙන විරෝධයක් වගේ මේ සැරේ තිරෝධයක් පැවැත්වෙන බව අපිට වාර්තා වෙලා තිබෙනවා මේකට අපෙන් කිසිඳු බාධාවක් කරන්නේ නැහැ අපි කියලා තියෙන හැම කරන්න අවශ්‍ය නැහැ කියලා ඉතින් අපි විශ්වාස කරනවා මේ ඇත්ත ඇවිල්ලා රජයේ දේපොළට හානි නොකර ජනතාවට කරදරයක් නොවන විදිහට ඒ කටයුතු කිරීම තමයි එයාගේ වගකීම කොළඹ ගමනට සාමාන්‍ය සමාජය දාලා තියෙන හොරුන්ගේ රස්තිය අදුවකි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂයක් හදාගත්තොත් කොළඹ වටේ පාරවල් ගානේ ඇවිදින්න තමයි උතුමට වෙන්නේ කියලා. ඒක දැන් අපේ සක්සු දක්ෂයේ පහදිරි සාමකාමී උද්ඝෝෂණය කරන මගිනුත් බත් පැකට් 1000ක් දෙන්න. හැබැයි මගේ බත් පැකට් ඕනේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ හම්බ කරපු සල්ලිල ඕනතරම් බුරියානි අරක්කු දෙන්න සල්ලි තියෙනවා. දැන් මේ හොරුන්ගේ රස්තය දුව එන්නේ කොළඹට හොරු රැක ගන්න ආන වහල්ලු පිරිසක් එක්ක. එක දවසක් බුදු වේදයි. දෙකක් බුදු වේදයි. දැස අපි නෙමෙයි ගහන්නේ මිනිස්සුම ගහයි. මලට ඕනේ කාවරි බිල්ලකට දීලා මේ හොරුන්ගේ රස්තය දුවේ අපිව මැරුණා අපිට ගැහුවා කියන එක මේ රටේ සහ ලෝකෙට ගෙනියන්න ඕන ලොකු උමනාවක්. නමල් බේබිට තේරෙන. එක පවුලකට බලය ගන්න තියෙන තණ්හාවට වහල්ලු ටිකක් එක කොළඹට එනවා. හතර වරන් ගහලා මුළු රටම කන පිට පෙරලලා හොයපු සල්ලි වලින් බස් නෙමෙයි ප්ලේන් වලින් මිනිස්සුන්ව ගේන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයා පාලනය කරන කාලේ ඔය විදියට මේ මිනිස්සුන් බලහත්කාරයෙන් ගිහලා සභාපතිවරුන්ගේ බෙල්ලෙන් අල්ලලා අපිට බස් දියන් කියලා කියන්න පුළුවන් කමක් තිබුණාද? ඉල්ලුවද? ඉතින් මේක පුදුම වැඩක්. රාජපක්ෂ පවුලේ තියෙන අර්බුදය පේනවා. නාමහල් රාජපක්ෂ මහත්තයාගේ ඇම්බැට්ටිව එකතු වෙලා මේ රටේ තරුණියකටවත් පාර යන්න බැරි තැනක් ඇති කළා. මෙන්න මේ වහල් කමෙන් මිදෙන්න රජ පවුලක් කරගහගෙන යන්න ඕනේද? මිනිස් බිල්ලකින් හෝ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම ඒ රාජපක්ෂ පවුල කටයුතු කරන්න සූදානම්. ඒ නිසා අපි රජයෙන් උවමනාවෙන් ඉල්ලා සිටිනවා මේ උගුලට අහු වෙන්න එපා. එයට අවශ්‍ය කරන්නේ වෙඩි තැබීමක්. මේ රජයේ තියෙන ප්‍රධානම කුළුණු තුන ප්‍රජාතන්ත්‍රවාදය නිදහස හා යුක්තිය. එයට බරපතල ප්‍රශ්නයක් මේ අවුරුදු 3 මාස ඇතුළත. එයය දැක්කේ නැහැ මිනිහා. එයය දැක්කේ නැහැ වෙඩි තැබීමක්. ඒ නිසා එයට අවශ්‍යයි ඒක. අපි රජයෙන් ඉල්ලා සිටිනවා පොලිසියෙන් ඉල්ලා සිටිනවා ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිනවා බොහොම බුද්ධිමත්ව ප්‍රකෝප කිරීම වලට හසු නොවි කටයුතු කළ යුතුයි. එයයි කරන විනාශය ජනතාවට දකින්න ඉඩ අරින්න. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අතිශය සාර්ථක බව මාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එහෙත් එය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුකීතා ප්‍රකාශ කළා. වසර 10ක් රටපාලනය කළද තම ආසන්නම දිස්ත්‍රික්කයේ වැසිකිලි පහසුකම්වත් ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතා අසමත් වූ බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. මෑත කාලයේ පැවැතු ඉතාමත්ම සාර්ථක ප්‍රදර්ශනයක් හැටියට මේ නම් කරන්න පුළුවන්. අවුරුදු 10ක්ම මේ රට පාලනය කරපු මොනරාගලට ආසන්න දිස්ත්‍රික්කයේ උපත ලැබූ මහින්ද රාජපක්ෂ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීතුමා කියලා තියෙනවා මොනවද කරේ කියලා. මුකුත් උනේ නැහැ. තමන් ජනතාව වෙනුවෙන් වැඩ කරපු ජනාධිපතිවරයෙක් නම් එහා දිස්ත්‍රික්කයේ ටොයිලට් 25000ක් නැති ගෙවල් තියෙන්න බෑ. රාජපක්ෂලාගේ රාජධානියේ ඒ අයගේ පාලනයේ අවුරුදු 10ක් ගිහිල්ලත් සමුද්ධි ප්‍රතිලාභීන් 133.8ක් ඉන්නවා. නාමල් රාජපක්ෂලා කොළඹ ඇවිල්ලා රේස් පැද්දා නයිට් ක්ලබ් ගියා පම්පෝරි ගැහුවා පිටරට ගියා පාසල් 333කට වැසිකිලි පහසුකම් නැහැ. කොමිස් කුට්ටි සංවර්ධනය. මොකද ගාන ලොකුයි කොමිස් එක වැඩි. මෙන්න මේකයි උනේ 241ක් මේවට වියදම් කරා මේ බිලියන 241න් 100%ක් දුන්නත් හම්බන්තොට මීට වඩා සුරපුරයක් කරන් තිබුණා. නමුත් අද අපි ඒ එතුමන්ලා කරන්න බැරි වෙච්ච දේ අද අපි කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දුටු සීනියක් සම්බන්ධයෙන් නමත්වරේ අදහස් පළ කළා. ඊජිප්තුවේ තිබුණ අරබ් ස්ප්‍රින්ග් එක ගැන පොතක් තියෙනවා. මේ දවස්වල හරි ජනප්‍රියයි. නාමල් බබා අර ඒ පොත කියවලා දැන් මේ ඒක අනුව අපි වැඩ කරන්නේ. නමුත් එයාට තේරෙන්නේ නැහැ වෙනස. එදා අරබ් ස්ප්‍රින්ග් එක ඇතුළේ මේ රටේ මහින්ද රාජපක්ෂ හා සමාන ඒකාධිපති නෙලවක් ඊජිප්තුවේ මිනිස්සු අතන ඇවිල්ලා සතියක් දෙකක් අර එළියට වෙලා හිටියේ පට්ටපල් හොරු රංචුවක් අයිමත් පත්තර ගන්න නෙමෙයි. විශේෂ අධිකරණයට සහ මූල්‍ය අපරාධ කොට්ටාසයට හෙට දිනේ විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව අමාත්‍ය රංජිත් මද්දුම පණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.
අපේ රජය විරෝධතා දක්වන්න උද්ඝෝෂණ දක්වන්න රැස්වීම් තියන්න අවසරය අපි දීලා තියෙනවා සාමාන්‍ය ජනතාවට ඒ වගේම රජයේ කටයුතු වලට අවහිරයක් නොකරන්න මේගොල්ල වග බලා ගන්න ඕනේ විශේෂ අධිකරණයටත් FCID එකටත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ ස්ථානවල තියෙන නඩු ෆයිල් වලට නඩු කටයුතු වලට බාධා වන්න කටයුතු කරනවා කියලා මොකෝ මේ පොදු විපක්ෂයේ අපි දන්නවා විශාල පිරිසකට අද යම් යම් චෝදනා එල්ලලා අද විශේෂ අධිකරණයෙන් මේවා විභාග වෙමින් පවතිනවා. ඒ තැන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. ඒවට තමයි අපි උසාවිය නියෝග ඉල්ලුවේ. මේ එන කණ්ඩායම් නැවැත්වීමට කිසිම ආකාරයක කටයුතු කිරීමක් කරේ නැහැ. නමුත් සමහර පොලිස් ස්ථාන මගින් විශේෂයෙන් ආරක්ෂාව සැපය යුතු ස්ථානවලට හානි සිදුවන බවට යම් යම් තොරතුරු ලැබිලා තිබුණා ඒ විශේෂයෙන්ම සතියන්ත සමහර පුවත්පත් පවා මේ ගැන වාර්තා කරලා තිබුණා. ඉතින් ඒ නිසා අධිකරණයෙන් ඉල්ලා සිටියා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් සිදුවීමක් ඇති වුණොත් ඒ වැළැක්වීමට නියෝග ඉල්ලා සිටියා. ඒ ඇතුළු අධිකරණවලින් ඉල්ලා සිටි නියෝගවලදී කරු අධිකරණේ ප්‍රකාශ කළේ පොලිසියට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඇති බලතල පාවිච්චි කරන ලෙසට. ඒ වගේම මම්මාවත් පනත යටතේ කටයුතු කරන්න පුළුවන්. ඒ ඇරෙන්නට කිසිම ආකාරයකින් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා අපි බාධා කරන්නේ නැහැ. ඒ අයිතියට 100%ක්ම ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපි ගරු කරනවා. හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය වෙත්තේ තමන් ගොඩනගාගත් දේශපාලන උරුමය තම පවුල තුළ රැක ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ පැවති රැස්වීමකදී කෙරි ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂට එම උරුමය ලබා දීම හිටපු ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇති බවයි. ජනාධිපතිවරයා ගැන කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ටයි එක දාගෙන කෝට් එක දාගෙන බෙල්ල හිරවෙන්න ගැටේ ගාගෙන ටයි එකේ නේ සම්මන්ත්‍රණ කරගෙන ජනාධිපති අපේක්ෂකයාය කියන හැඟීම හදමින් ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? එයා ආගියතක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපති අපේක්ෂකම ඉවරයි. ඇයි? පවුලකට නාමලුයි ශිරන්ති ඒකට කැමති නැහැ කියලා මහින්දට කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයාට උන මේ එයා ගොඩනගපු දේශපාලන උරුමය නාමල් රාජපක්ෂගේ කරේ තියන්නේ. දුම්කොළ සෞඛ්‍ය පිළිබඳ 12 වන ආසියා ශාන්තිකර සමුළුව ඉන්දුනීසියාවේදී පැවැත්වෙනවා. ඊට ශ්‍රී ලාංකික සිසුන් 6 දෙනෙකු සහභාගී වෙනවා. ඔවුන් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා අතින් සිදු කෙරුණා. ඉන්දුනීසියාවේ බාලි නුවරදී සමුළුව ලබන 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ සෞඛ්‍යමත් පරම්පරාවක තිරසර සංවර්ධනය සඳහා දුම්කොළ පාලනය යන තේමාවෙන් රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනාංශයේ සිසුන් 6 දෙනෙකු එම සමුළුවට සහභාගී වෙනවා. ඔවුන් වෙත ජනාධිපතිතුමා ගුවන් ටිකට්පත් පිරිනැමුවා. සිසුන් වෙත ආශිර්වාද පළ කළ ජනාධිපතිතුමා තිළිණද ලබා දුන්නා. මේ අතර නුවරඑළිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක ලෙස පත් කළ රොෂාන් ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා. නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙසද ඒ මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍යය රාජපක්ෂ පාලන සමයමින් රාජ්‍ය දේපළ අවභාවිත කරමින් සිදු කළ එකක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. මුදල් ගෙවා ඕනෑම කෙනෙකුට අරලියගහ මන්දිරයේදී විවාහ උත්සව පැවැත්විය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේ සිරිගොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අරලියගහ මන්දිරයේදී මේට කලිනුත් විවාහ මංගල උත්සව තිබිලා තියෙනවා. හැබැයි ඒ විවාහ මංගල උත්සව තිබුණු වෙලාවේ ඒ උත්සවය විතරක් නෙමේ උත්සවයට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු දෙයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පූර්ණ අනුග්‍රහයෙන් එහෙම නැත්නම් රටේ මුදල් වලින් රජයේ මුදල් වලින් ජනතාවගේ මුදල් වලින් තමයි වියදම් කරලා තිබුණේ. හැබැයි මේ චතුර සේනාරත්න අපේ මන්ත්‍රීතුමාගේ විවාහ මංගල උත්සවයට ශාලාව විදුලිය වායු සමීකරණය විතරයි ලබා දුන්නේ. ඒ සඳහා රුපියල් 21,80,000ක බිලක් ගෙවලා තියෙනවා චතුර සේනාරත්න මහත්මයා මේ ශාලාව ලබා දීමේ කුලිය සඳහා. සාමාන්‍ය මේක වෙඩින් එකකට පළවෙනි අවස්ථාව ලබා දුන්නට වෙනත් උත්සව වලට පැයකට රුපියල් 40,000ක කුලියකට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම ওই කෑ ගහන හූ කියන කිඹුල් කඳුළු සල්නායට කියනවා Tamanටත් වෙඩින් ගන්න ඕන නම් හැමදාම වෙඩින් ගන්න බෑර්ලිග හවන්දරේ. ඒ සඳහා අවකාශයක් තියෙන දවසක් කල්ලාතෝ තෝරලා බේරලා වෙන් කරගෙන ගන්න පුළුවන්. පසුගිය රජයේ සහ වත්මන් රජයේ වෙනස පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. අද
ගරු අගමැතිතුමා අරලියගහ මන්දිරේ පාවිච්චි කරන්නේ කාර්යාලයක් විදිහට විතරයි. එතුමා රාත්‍රිය ගත කරන්නේ තමන්ගේ නිවස. එතුමාගේ අරලියගහ මන්දිරය රාජපක්ෂ මහත්තයාගේ කාලේ වගේ දන්සලක් නෙමෙයි. මේක රජයේ මුදල් නාස්ති කරන තැනක් බවට පත් කරගෙන නැහැ. ඒ වගේම ඉස්සර අපි අහලා තිනවා අරලියගහ මන්දිරේ කරුවල කාමර තිබෙනවා කියලා. ඔය අද කෑ ගහන සමහර මැතිවරුත් ඒ කරුවල කාමරවල ගුටි කාපු අය තමයි. ඒ දවස්වල පූස් පැටව වගේ තමයි හිටියේ අරලියගහ මන්දිරේට ගියේ තමන්ගේ ආණ්ඩුවේ වුණත් බොහොම බයෙන් සැකේ. අපි දන්නවා සමහර වෘත්තීය සමිති නායකයින්ට ප්‍රහාර දීලා තිබුණා. මේ විදිහට අරලියගහ මන්දිරේ කියන්නේ මැරෙන්ගේ නිවාස අඩස්සියට පත් කරන මැරෙන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන මෙරට ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම සඳහා කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කෙරුණා. මේ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ පිරිසට වැටුප් ගෙවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුණා. මේ කාර්යාලයේ සමාජිකයන් 7 දෙනෙක් ඉන්නවා අතුරුදහන් වුවන් පිළිබඳව දැන් ඒ අය ආරම්භ කරලා තියෙනවා දැන්ට දහස් ගණන් පුද්ගලයන් අතුරුදහන් වුවන් ගැන ඒ සමාජිකයන් මුණ ගැහිලා තියෙනවා කාර්යාලයට ගිහින් තියෙනවා ඒ නිසා ඒ සමාජිකයන්ට වුවමනා දීමනා හා වැටුප් නියම කරන්න මේ යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ සභාවේ සියලු දෙනාම එකඟ වුණා මේ අවස්ථාවේදී කෙටුම්පත නීතිගත කරන්න දැන් නීතිගත කරයන් පස්සේ අපි මෙතන යෝජනා කරනවා ඒ අදාළ ගෙවීම් ආ දීමනා ලැබලා දෙන්න කියලා जंगम सेवा उसे जनता असलट मुगोस उनके गेटलूरट इक्मां विसंदुन लवादीमट रज्वे कटियतु करनु बाव अमात सजित प्रेमदास महता पवसनुवा सेमट सहन वरसरानेटते किरिंदो यहरा इदिवन नव पाल्मट मुल्गलत भीमी अवस्तावट कमीन अमात वरया मेबव क्या सिटिया अभी करगने यान देवेंत संगवर्दन वेडसतहन तवदूरट शक्तिमत करन्नट ඉදිරි මාසය ඇතුළත ගමින් ගමට දොරින් දොරට නිවාස ජංගම සේවාව පටන් ගන්නවා. නිවාස අමාත්‍යංශයේ කුංචි මිනිස්සයාගේ කකුල් දෙක ළඟට එනවා. ප්‍රශ්න අහනවා විතරක් නෙමෙයි ජංගම සේවය හරහා විසඳුම් ප්‍රතිලාභ වරප්‍රසාද ලබා දෙනවායි. හම්බන්තොට තිස්සමහාරාම රබර්වත්ත හා උඩුවිල ප්‍රදේශ යා කරමින් නව පාලම ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා වැය කිරීම මුදල රුපියල් ලක්ෂ 1880ක් රබර් වත්ත උඩුවිල ඉලක්ක පල්ලව සාලියපුර ආදී ප්‍රදේශවල ජනතාවට මෙමගින් ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සතුන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. මාස ගණනාවක් වනෝද්‍යානයට වැසි ලැබී නැහැ. ඒ නිසා පානීය ජල ගැටලුව වර්ධනය වී තිබුණා. ඉන් වන සතුන් රැසක් විවිධ ගැටලුවලට ලක් වුණා. जलय सोया विविध प्रदेश वाल गमन किरी वेना सतुनगे गोदुरु बवट पत्तीमट एतेम सतुंट सिदुवुना तरय करुवन्गे ग्रहणेट हसुव सतुन पिलिबंदु तोरतुरु लबी तिबेनवा वनोद्याने प्रधान वेवोलो जलय इता पहत्मर्तमकै पवतिन्ने पक्षींद इन गटलुवलट लक्वी तिबेनवा सतुनगे जल आवश्यकता संपूर्ण किरीम सदहा वनजीवी निलधारीन विविध क्रियामार्ग अनुगमने करनवा मंद वशेन रेंदी एति स्थानवल सिट पहत प्रदेशवत जल नलिलीमटद एयट ते पियवर गेनुना बौसो मगिन उद्याने विविध स्थान वित जलय सपेयमटद पियवर गेन तिबेनवा एमगिन जल गटलुवट यम विसंदुमक लबा दी एति बवाई वनजीवी निलधारीन पवसन्ने ශ්‍රී ලංකේය රියැලිටි සම්ප්‍රදාය විනාස කළ ITN Youth with Talent වැඩසටහනට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා. Youth with Talent 3rd generation ආරම්භ කෙරුණේ එම ප්‍රතිචාර මතවේ. එහි මූලික වටේ නැග් තරඟ නැගිනේ පළාත කේන්ද්‍ර කරගෙනමින් අද පැවැත්වුණා. අදිෂ්ඨානින් ලොවක් විශ්මිත කළ ශ්‍රී ලංකේය තරුණයේ සැබෑ රියැලිටි අධ්‍යක්ීම බවට Youth with Talent මේවන විට පත්ව තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරන Youth with Talent 3rd generation තරඟාවලියේ මූලික වටේටද තරඟකරුවන් විශාල පිරිසක් එක්ව සිටිනවා. නැගිනේර පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරඟකරුවන් සිය සුවිශේෂී හැකියාවන් ප්‍රවීණ විනිසුරු මඬුලක් ඉදිරියේ ප්‍රදර්ශනය කළා. අද දවස පුරා අම්පාර යෝන් නිකේතන පරිශ්‍රයේ පැවති පළමු වටේ තරඟ සඳහා සිංහල දෙමළමින්ම මුස්ලිම් ජාතීන් නියෝජනය කරමින් තරඟකරුවන් එක්ව සිටීමේද විශේෂත්වයක්. වයඹ, බස්නාහිර, දකුණු සහ සබරගමු යන පළාත්වල Youth with Talent 3rd generation තරඟාවලියේ පළමු වටේ තරඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. මෙදපෙර දිගට පමණක් සීමා වී තිබූ විදේශ රැකියා ක්ෂේත්‍රය අනිකුත් රටවලින්ද ලබා ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
මේ අවුරුද්ද වෙනකොට අපිට විදේශගත වෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය විදේශගත වෙන සමස්ත ප්‍රමාණයෙන් 128 දක්වා කාන්තාවන් විදේශගත වීම අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ජපානය, ඊශ්‍රායලය, ඒ වගේම යුරෝපයේ අනෙකුත් රටවල් වල අලුත් වෙළඳ මධ්‍යස්ථාන අපි හොයාගෙන තියෙනවා. රැකී රක්ෂා සඳහා යවන්න අපි මැද පෙරදිගට ඉලක්ක වෙලා තිබුණු මේ ක්ෂේත්‍රය ලෝකයේ අනෙක් රටවල් වෙත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය මාත්‍ය අජිත් වී පෙරේරා මහතා ලබන වසර තුල ඉදිකිරීමට යෝජිත විදුලි ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කළා. තාප විදුලි බලාගාර විදිහට මෙගවොට් 35 ගෑස් ටර්බයින් බලාගාර දෙකයි මෙගවොට් 300 ස්වභාවික වායුවෙන් ක්‍රියාත්මක වන ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ කෙරවල පිටිය. ඒ වගේම පුනර්ජනනීය බලාගාර හැටියට මෙගවොට් 122 ක උමාඔය ජල විදුලි බලාගාරය මෙගවොට් 10 බැගින්නු බලාගාර පහක් ත්‍රිකුණාමලයේ කිලිනොච්චිය නුවරඑළිය මේ ඔක්කොම සුලං බලාගාර මෙගවොට් 70ක් අපි බලාපොරොත්තු ලබන අවුරුද්දේ වහලේ මත සවිකරන සූර්ය බලාගාර නමුත් අපිට පේන හැටියට වඩා වැඩි ඉලක්කයකට යන්න පුළුවන්. ඒ වගේම වාලච්චේන සහ වවුනතිව්වල අපි ටෙන්ඩර් මගින් ලබා දීපු සූර්ය බලාගාර දෙකක් මෙගවොට් 10 බැගින් ඒවා දැන් ඉදි වෙනවා. මෙගවොට් 15 බැගින් වූ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර, මෙගවොට් 5ක ජෛව ස්කන්ධ විදුලි බලාගාර, මෙගවොට් 1 බැගින් වූ බලාගාර 36ක් සඳහා අපි ටෙන්ඩර් මගින් අවසර දුන්නා. ඒවා ඉදි වෙලා අවසන් වන ලබන අවුරුද්දේ. මේ වන විට රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළා. ආර්ථික අර්බුදයෙන් අපි පියවරෙන් පියවර අද ඉදිරියට එමින් පවතිනවා. පසුගිය වර්ෂයේ ආර්ථික වර්ධන වේගය ගත්තොත් 103ක ආසන්න ප්‍රමාණයක තිබ්බේ මේ වෙන විට 104.5 දක්වා මේ රටේ ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තිරසර සංවර්ධනයකට රට යොමු කරලා තියෙනවා. ග්‍රාමීය සංවර්ධනය, නාගරික සංවර්ධනය, ජාතික සංවර්ධන වැඩසටහන අද ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනු. රට සංවර්ධනය කරන්නේ රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කියන චෝදන අද පැහැදිලි උත්තර ප්‍රායෝගිකව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම වෙනත් දේශපාලන මත දරපු අයගේ දේශපාලන කඩාවැටීමක් බොහොම පැහැදිලිව ඇති වෙමින් යන නිසා ඒ දේශපාලන පක්ෂ බලවේග වෙනත් වෙනත් ආකර්ෂවලින් විරෝධතා පවත්වමින් ඒ නැති වී යන ජන බලය නැවත ගොඩනැගීම සඳහා විවිධාකාර විදිහට අද උපක්‍රම වල යෙදෙමින් සිටිනවා කියන එක මතක් කරන්න ඕනේ. සාර්ථකව ගිනුම් පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන ඇගයීමට ලක් කරනවා. එම ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවණ්ඩ මහතා ප්‍රකාශ කළා. 2016 වසරට අදාළව මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතයි. 2016 වර්ෂයේ සියලුම රාජ්‍ය ආයතනවල පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව කරන ලද සමීක්ෂණ අනුව යම් සාර්ථකත්වයකින් ගිණුම් කටයුතු සිදු කරනු ලබන ආයතන ඇගීමේ වැඩසටහන හෙට දිනේදී අතිගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආයතන 837ක් සෑම වර්ෂයකම විමර්ශන කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. ආයතන 100ක් හෙට ඇගීමකට ලක්කරන කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඉතාමත් හොඳින් විගණන කටයුතු සිදු කරපු ආයතන 40කට රන් සම්මානයකුත් ප්‍රශස්ත මට්ටමින් කටයුතු කරපු ආයතන 21කට රිදී සම්මානයකුත් කුසලතාවයක් දැක්වූ ආයතන 40ක සඳහා කුසලතා සහතික පත්‍රයකුත් තෝරාගෙන තිබෙනවා. වාර්ෂික ජාත්‍යන්තර සුනාමි පෙරහුරුව හෙට පැවැත්වෙනවා. රටවල් 28ක් ඊට සම්බන්ධ වීම විශේෂත්වයක්. ගාල්ල මුලතිව් අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක 14ක පෙරහුරු වැඩසටහන් පැවැත්වෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය දුමේන්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උදැසන 8 සිට සුනාමි කුළුණු මධ්‍යස්ථානවලින් අනතුරු සංඥා නිකුත් කෙරෙනවා. එහෙත් ඒ සම්බන්ධයෙන් බිය නොවන ලෙසයි අපදා කළමනාකරණ අංශ ජනතාවට දැනුම් දෙන්නේ. කොටහේන බ්ලූ මැන්ඩල් කසල කන්දේ ගින්නක් ඇති වුණා. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන රථ ඇතුළු විශේෂ කණ්ඩායම් යොදවනු ලැබුවා. මෙවන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. ආනමඩුව කෝන්වැව ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේදී කැණීම් සිදු කිරීම සඳහා යොදාගත් උපකරණද සොයා ගැනුණා. ග්‍රයින්ඩර්, ස්කෑනර්, ඩ්‍රිල් මැෂින් සහ විදුලි ජනක යන්ත්‍ර ඒ අතර වෙනවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුදු පිළිම තුනක් සමග සැකකරුවන් 3 දෙනෙකු ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. රන් බුදු පිළිම දෙකක් සහ කිරිගරුඬ බුදු පිළිමයක් පොලිසිය සොයාගත්තා. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ නාචෝ දුව වැවේ තිබී මේවා සොයාගත් බවයි.
ප්‍රවෘත්තිකාශන අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. අයිටී ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ජනකතා සාහිත්‍යයේ ප්‍රකට නස්රුදීන් එක් අවස්ථාවක අන්න රජගෙදර දන්සලක් දෙනවා යැයි මිනිසුන්ට බොරුවක් කීවේය. එහෙත් රජගෙදර දිහාවට වැල නොකැඩී මිනිසුන් යන විට නස්රුදීන්ද හිතුවේ තමන් පැවසූ බොරුව ඇත්ත විය හැකි බවය. ඔහුද ඒ පැත්තට දුවන්න ගත්තේය. එහෙත් එය බොරුවක්ම විය. තමන් කියන බොරුවලට තමන්ම පසුව රැවටීමට ලක්වීම ඇතමුන්ට දැනුදු සිදුවෙමින් තිබේ. අද රාජපක්ෂ කල්ලිය කරමින් කියමින් සිටින දේවල් ඊට කදිම උදාහරණය. කොළඹට මහ සෙනගක් ගෙන්වා අරලියගහ මන්දිරය වටලා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව රාජපක්ෂලා තමන්ගේ බත් බැලියෝ ලවා පසුගිය කාලයේ ප්‍රචාරය කළේය. ඒ ආණ්ඩුව පෙරලිය නොහැකි බව සහ සුද්දෙන්ම දැනගෙනය. දැන් දිනය ලංවෙන විට නස්රුදීන්ට සිද්ධ වෙච්ච දේ රාජපක්ෂ කල්ලියේ නායකයන්ට සිදුව තිබේ. ඊයේ පෙරේදා සිට මේ නායකයන් සිහින දකිමින් සිටින්නේ තමන්ගේ කොළඹ සන්නිය නාඩගමෙන් පසුව මහින්ද රාජපක්ෂ රටේ අගමැති වෙනු ඇතැයි කියාය. ඇතැම් විට දැන් මහින්ද රාජපක්ෂද ඒ සිහිනයේම ගිලී ඇතිවාට සැක නැත. මේ අසරණ රාජපක්ෂ පවුලේ ගන්ධබ්බයෝ යනේනමං නැතිව ගහන රස්තියාදුව ඉතිහාසයේ ලියවෙනු ඇත්තේ හොරුන්ගේ රස්තියාදුව ලෙසය. ගේ පිල්කඩකට කඩපිලකට තියා අගුපිලකට හෝ වද්දා නොගත යුතු හොරු රැලකට නැවත රට භාර දෙන්න මේ රටේ බුද්ධිමත් ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ට ඔළුවේ අමාරුවක් නැත. මේ බව රාජපක්ෂලා නොදන්නවා නොවේ. නමුත් තමන්ගේ නොහැකියාව වහගන්න ඔවුන්ට ඕනෑ වී තිබේ. එය කොළඹ සන්නියේ ලොකුම බලාපොරොත්තුවයි. මේ බලයට තියෙන මලපෙරේතකම නිසා එකෙක් දෙන්නෙක් මරාගෙන හෝ මහා විනාශයක් කරන්න රාජපක්ෂලාගේ පාදට මැර කල්ලි උත්සාහ කරනු ඇත. රාජපක්ෂලා හිතාගෙන හිටියේ තමන් විසින් හපකර දැමු රට ජලි ගොඩනැගීමේ හැකියාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හෝ අගමැති රනිල් වික්‍රමසිංහට හෝ නැතයි කියාය. එහෙත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ රටේ ඉතිහාසයේ දුෂ්කරම කාල පරිච්ඡේදය භාරගෙන රට සංවර්ධනයේ නිවැරදි මාවතට ගෙන තිබේ. සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දී තිබේ. දැන් සංවර්ධනයේ ප්‍රතිලාභ ගමටත් නගරයටත් එකසේ ලැබෙන්නට පටන් ගෙන තිබේ. රටේ සාමය හා සංහිඳියාව ඇති කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ජහපාලනය ස්ථාපිත කර තිබේ. කිසිදු පුරවැසියෙකුට අසාධාරණයක් නොවෙන්නට වගබලාගෙන තිබේ. රාජපක්ෂලා වියරු වැටෙන්න මේවා බරපතල හේතුන්ය. අද රටේ අභිවෘද්ධිය කඩාකප්පල් කරන්නට ඔවුන් වෙරදරන්නේ මේ නිසාය. දැනට මේ ඇති සෙස්ස පසට